ොහොමදති සුන්දර සිනහවක් තියාගෙන බලාපොරතු ගොන්නක් හිතේ තියාගෙන මෙ තරණ පිරිස්ස ෆිත් එකමේ එකතු වෙලා ඉන්නේ අදත් විශේෂතයක් ඉගෙන ගන්නවා කියන අදිිෂ්ඨානයෙන් කියල මබද දන්නවා. පොඩක් හිතල බලන්න අපි ඔයාල පුංචිකාලේ බයිසිකයක් පදින්න හදපු අවස්ථාව බයිසිකලයක සමබරතාවේ පවත්වාගන්න ඕනෙන්නං අපි බයිකර දිකටම පැදගෙනය අන්න ඕනි. න යම්හකින් අපි මේ බයිස කලේ පදිින්න අමාරුයි කියල හිතලා නතරකරොත් අපි මේ පදින්නගන්න උත්සාහය බයිසකලයක් පදින්නිට බැරිවෙනවා. එක කියන්නේ ජීවිතෙත් ඒ වගේ කියන එක. සමුපරතාවේ පවත්වාගෙන අන්නනක්. සමුබරව අපට ජීවත්වවෙන්න ඕන මේ බයිස කලය වගේ අපි දිගටම මේ ජීවිතය අරගෙනයන්න ඕනේ එන්න ප්‍රශ්නවලට මොුණත්ද දෙෙමින්. ඔයා ඉන්නන් සමහරවෙරවට මේ බයසද මේ සමුපරතාව පොඩ්ඩක් එහාට මෙහට යන? ලා නේද ටිකක් කමාරයි කියලෙහිතෙන්න පුුවන්. ඒවුනත් අපි මේ ගමන අත්හරින්න බෑ. අපිටහෙම කර අයිතතියක් නෑ. ඔය අයිතයේ මේ රටල නිසා අපික ඩක්ලොකු වගගේ මක්තියන ජාත රූපහනිේ අපිත් වගකීමම් හිතේතියාගෙන යාට වගේ ජීවිතය ජයගන්න උදව කරන්න තමයි ගුරු තලාව අපේ මේ පාඩම් මමාලාව හක් කරන්නේ හරි මේ වෙනකොටත් ඔ යාල දන්නවා සංවේදනය සහ මාධ්‍ය අධ්‍යනයකින් විෂය අපි ඔයා වෙනෙන් අරගෙන න සියරුම කටයුතු අදවස වෙනකට සූදානම් කරලා තියෙ කියලා මොකද අපි ඒ ගැන ඉංගියයක්කු ගිය සතියදී ලබාදුන්න නිසා. අදත් අප අපේ මැදරියට ගෞරවේ ආරාධනා කළේ කරි විශ්වවිද්‍යාලයේ ජනසවේදනය විශය පිළිබඳ විශේෂවේදී ගෞර උපාධයක් හිමි ආදරණීය දේශකවරේගොට. ඔහු සංනිවේදකයක්. එකම්මනිිකන් සන්නිවේදකෙක් නෙවයි සම්මාරනීය සං්‍යමේදකේ. ඔබට තාම හුරු පුරුදුු ආදරනීය දේශකේ තව ගොඩාක් දේවල් තියෙනවා කියන්න. සොඳුරු මිනිසෙක්ෝන්ස අසල් බධාරනා එක අපේ ආදරනය ගුරතුමා තමයි අද දවසේ දෙෙත් තපේ මැදිරියයටාවේ, කතා කරන්න ගොඩාක් දේවල්මටනම් තියෙනනවා. ඔයාටත් ඇති. හැබැයි සර් කතා කරනගට තමයි අපි මේවෙලාවි මමුල් තැන දෙෙන්නේ නේදස. ඔ දැන් බලාපොරොත්වෙන්නේ මේවර උසස් පෙල විභාගේට සූදානම් වෙන දරුවන්ට අපිට මේ ලැබිල තියෙන සීමිත ගුවන් කාලය තුළහරී ඇයට විිභාගේ ජයගන්න උදව්වක් වෙන එකල්ලා කුණක් දෙකක් හරි. වැඩි කරගණ්ඩ උදව්වෙන පුනදීක්ෂණ පාඩම් මාලාවක්. සම අංහිතනවා කාලය ඒ අයි වෙනුවෙන් අරමුණ වෙනුව යොදන එක ඉතාම වැදගත් කිය. මටසගේ සතිය තිතුුණ මේ ප්‍රශ්නය. දැන් ඉතාම ගඟට ඇල්ල භාගේ තියෙන්නේ පාඩම් මලාාවක් අප ඉගෙනගෙන තියනවා. ද මේ වගේ පාඩම් කිහිපයක් තෝරගත්තේ ඇයි අපි තෝරගන්න හේතුකුත් ඇති මේේ පාඩ. ඒදැ අපි වි බාගේ හැසිරීම තේරුන් ගන්නපෑ ගුරුරු හැටියට විභාගිය තුළ වැඩිපුරම අවදහනයට ගන්නා කාරණ මනවාද. ඒවගේම ළමයින්ට සමහර වෙලාවට මේ අවරුදු දෙකක් ගිහිල්ල තාමක් අපහසු කොටස් පොනවාද. ඔය දෙක ගලපලා. විභාගේටත් ඉලක්ක වෙන විදිට අනුමාන වෙන විදිට ප්‍රශ්න කීපයක් හදල විශෂය කරුණුත්තඒේ ප්‍රශ්නයඇ සුරේම ආාවරය කිරීම සුදුසුයි කියලතමයි ම කල්පනා කරන වටිනා වචනයකුත් කියවුණ. අනුමාන කරලා තියන අදැකම් සම්භාරයක් තියෙන නිසා මේ අුමාන කිරීම නිවැරදි වන්නඩ පුුව නෙද අද තින්මන් නිහට වහගෙන ඉන්න සට අවස්ථාව දෙනවා ප පාඩ ආරම කරන. හොයි ඒනම් දරුවනේ දත් අපි සමාවෙන්. ගිය සතියේ අපි ප්‍රශ්න කීපය යිසාකච්චා කලේ. ඒ ඔගොලු පිගන්නවා දෙවැනි පාඩම සම්පූර්ණය නවරනයෙවුණා මගේ උත්සාහය තිබුණ තුන්වැනි පාඩමත් කරන්න නමුත් අපිට තියෙන කාලට අවන්නත වෙලා ඒ කර. මනික ගොඩක් කරුණු විග්‍රහ කර පපුහින්දා ඒ පාඩමේ නිකං ප්‍රශ්නයක් දීල එකට උත්තරේ මේකයි කියෙකි වෙනනෑන ඒ ප්‍රශ්නය අරගෙන එ මුළු පාඩන් කොටසම සාකච්චා කන නිසා නේද රයි. දැන් අපි යන්නේ අද තුන්වෙනි පාඩම ඔගලු. සහරය පොඩි අනවශ්‍ය භීතිකාවක් හදාගෙන තියනවා සනිවේදන බාධක පිළිබඳව. සනිවේදන බාධක කිය අපි කතා කරනවා අපපොනරීක්ෂණයක් කර කියද. හතරයි. හරයි මොනවද සනිිවේදන බාධක හතර මෙදරු කියන් එකක් තමයි ලෝකයේ ප්‍රථමද බාධ සනිවේදක ආකෘති සනිිවේදන ආකෘති. සනිිවේදන ආකෘති මොනවාද හර සනිේදෙන ආකෘති. පිදන්නවා තුංගනි පාඩම සංනිිේදන වර්ග. එවගේ සනිිවේදන ස්වරූප එවගේ සනිිවේදන ආකෘති ගැනයි කතා කරන්න තියනෙ මංගේ සතති පොරොදු තුනයි ස්ලයිඩ් එක දාලාත් පෙන්නවා. ආකෘති හතරක්තියන ආකෘති තර එකක් තමයි මොකක්ද. ඇරිස්ටෝටල් ආකෘතිය හැරල්ඩි ලැස්වෙල් ආකෘතිය. එවගේ ස්්‍රරාම් ඔස්ගුඩ්ඩ් ආකෘතිය මේද . ිල්බස් ්‍රාම් හාචර්වරයා සහ ඊ ඔස් ගුඩ් දෙදෙනය එකතු ඉදිරිපත් කරන ලද ආකෘතිය. අනිත් එක තමයිමකක්ද ගනිතම ආය ගනිතම ආකෘතිය කවු ඉදිරිපත් කරේ ලෝඩ් චනන් සහ ගොරන් වීව කියන දෙදෙන නේද මෙන්න මේ ආකෘති හතරෙන් මන්තුනක් ආවරණය කරනවා මේ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කිරීම හරහා හොඳයි. අපි අමුහෙනක් මොකක්ද බලමු ආකෘතිවල. දැ බලන්න මෙන්න මේ ප්‍රශ්නය හොඳර කියවන් දැන් අපේ දරු කරන වැරද්දක් තමයි මාලතීය ප්‍රශ්නයක් දුන්න හම ඒ එකකැනැනතන් අපිම මේයගේ රූප සටහනත් දුන්නාම රූප සටහන්න දැක්ක ගම ඊළඟගට ප්‍රශ්ට යන්නේ. හැබැයි රූප සටහ තුළින් අහන ප්‍රශ්නවලට ජයගන්න ඉතාම විශේෂයිෙන් මතක තබාගත යුතුකාරණාව තමයි රූපසටහනත් එක්ක දෙන ප්‍රකාශනය කියවන්න ඕනේ රූප සකහනත් එක්ක දෙන ප්‍රකාශනය කියවන්න උොනමකද මේ ප්‍රකාශනයතින්. මං කියවන්නද කියවන්න. ඉහත ඇත්තේ අප අධ්‍යේනය කරන සංවේදන ආකෘති දෙකකි. නමේ සිට දොළහ දක්වා මෙම ආකෘති ඇසුරින් පිළිතුරු සපයන්න. හරි. දැන් ආකෘති දෙකක් තියෙන්නේ කියලා විතරයි මේ කිසිම හෝඩාවක් වෙන දීල නෑ. හැබැයි අපි පිළි ගන්නවා. ආකෘති දෙකක් තමයි දීල තියන්නේ. දැන් දරුවෝ මම මට යන්න වෙනවා මේ වෙතෙන්ද පෙන්නන්න මේ හොඳේ මං්‍යනවා. දැන් මේ ආකෘතික හැඩයයි ඊළඟට මේ ආකෘතික හැඩයයි අපේ ඇහැට හුරු ආකෘති දෙකක් තමයි. හොඳයි පැහැදිලිව උඩේක මේකයි යටටේක මේකයි කියල කියන්න බැරිවුනාට මේ හෝඩු ආාවට අනුව ආකෘති දෙක නම් මොනවද කියලා කියන්න පුළුවන්. මොනද මේ ආකෘතික වැඩෝනිේ. එකක් ඇරිස්ටෝටලාකෘතිය එකක් හැරදී ලැස්වෙල් ආකෘතිය. ඒ දෙක වෙන්න විපායි නේද. අපි දන්නවා ඒ ආකෘති දෙකේම අංග පහක් තියනවාව මූලික අංග පහක් නේද. දැම් බලන්නක මේෙ එකයි දෙකයි තුනයි හතරයි පහක් විදිහට දක්වල තේරම්. මේකෙත් එහෙම තියනවා. තැම් ප්‍රශ්්‍රතියෙන්නේ උඩ තියන්නේ මොනාකෘතියද පහල තියන්නේෙ මනාකෘතියද. තැ. මේ ආකෘතිය හරියට මේ හෝඩුවාවෙන් නිවැරදිව ලියාගත්තොත් ඔබ නියම වචනවලින් පහල තියන ප්‍රශ්ටිකට උත්තරටික නිකම පේනවා. අපේ දරූමකද කරන්නේ. අරක කරන්න කම්මැලින් මේ කොට ටික පුරුව ගන්න නෑ ඉංග්‍රීසිය කකරුවෝලින් වෙන විදිියකින් දීලා තියන එක ගැන්න හස පොළෝ ගැටලන්න කල්පනා කර කරන්නවා. සමහල්ලාට එපා වෙලා හිතිච්චක දිර ගහනෝ. එහම කරන්න එපා. පොඩි වෙලාක් ගණ්ඩ. ආකෘති දෙක පුරුවගන්න. එක පුරුවගත්ත හම උත්තර පේ නවා අපි බලමු එහෙම උත්තර පෙයිද කියලා. දැන් පලවෙනි ආකෘතිය විදිහට අනුමාන කරමු එකක් ද මේ දෙකෙන් එකක් වෙඩ පායි අනිවාරය මොකද කරන්න එකක් අනුමාන කරමු පලවෙනි ආකෘතිය විදියටට මොකද ඔ බ අනුමාන කරන්නේ මොකදද ඔවු අපි මෙහෙම කියම ඔබත් එහෙම හිතනවා ඇති අපි රිස්ටෝට ආකෘතියගෙලි හිතමු. මේක ඇරිස්ටෝටල් ආකෘතිය ස්ටෝටල් ආකෘතිය නම් දැන් ඕගොල්ලෝ දැ ම ඔන්නන් මේක ඇඳලක් පෙන්න්න පුළුවන් මට හොඳේ ම මේ පැත්ත හැරනො දැ මේක තියෙන විදිට මං අඳන්න බලන්නම් එක එක කොට්ටුවත් තියනවා දෙකක් තියනවා තුන්වැනි එක හතර පසි න ප්‍රශ්ාර්ථය ප්‍රශ්නආර්ථයක් ඩැන් මේ කොට්ටු ඇතුළි තියෙන්නේ ඒ ඇත්තට මැරිස්ටෝටල් ලාආකෘති දැන් මෙහෙම පුරුවගත්තත් අපි ඒ කියල මම දාල තියන්නම් ඒ කියල දාල තියන්නන් ඒ කියල කියන්නේ පුතේමකදද කතකයා කතකයා හරිනේද කතකයා ඔන්න කතකයා ති කියල කියන්නේද කියල කියන්නේ මකක්ද කත කතාව ඇරිස්ටෝට ලා කෘතිය කතාව කතාව එට ස කියල කියන්නේම ගක්ද ස කියල කියන්නේ ග්‍රහකයෝ නැත්තන් සවන් දෙනෝ ස කියල කියන්නේ ග්‍රහකයෝ ඊලගට ඊළඟට තියෙන ක්ෂරය වෙනස් එන් කියලා තියෙන්නේ. ඔන්න එන් අකුර. අපි දන්න ඊළඟට ග්‍රහකය විට පසසි තිෙෙනෙමුකක්දද බලපෑම බලපෑම. මේ දරුවන්ට ඒක මතකයි මම ප්‍රශ්නාර්ථයක් එක්ක තැනක් තියලති නො මේ ප්‍රශ්නයේ ඒක දෙමොකක්ද ගන්න වෙන්නේ. ැ මේ කියන්නේ කොටු හතරක් දාලා, කොටු හතරම සම්පූර් රව්ම කරල මේ ආකෘති අපි කතා කරන කොට කියන කතාවක්තේරනේ මොකක්ද අවථාව අන්නේ අවස්ථාව තමයි මෙතන මේ පෙන්න්නල තියන්නේ අප ඒකත් ඔන්න ලියාගන්න අවස්ථාව හරි ඔන්න අනෝභි දෙවනිාකෘතියට දෙවනිාකෘතියට ඒකෙත් අර විදිහයටටම කොටු පහයි හරිම සරල්ල දේවල් අප දන්නවා හැල්දී ැස්වල්ගේ නිර්වාර්චනය. යම් කිසිවෙකු යම් කිසිවක් කිසියම් නාලිකාවකින් යම් කිසිවෙෙකුට කිසියම් බලපෑමක් සිදුකිරීම සඳහා ප්‍රකාශ කරනු ලබන දෙය සනිවේදනයයි. ඒකට අනුව සකස් වනු ආකෘතිය. යයාගේ නිර්වචනයට අනුව. කොටස් පහයි. හරිම ලේසි. කොටස් පහ. මේ බලන්න ඊ කියන්නේෙමකක්ද. ඒ කියන්නේ සන්නිවේදකයා යම් කිසිවෙකු කියන්න පුතිේ සන්නි වේදකයා සන්නිවේදක. හරි ඉළඟට යම් කිසිවක්ඊ ඉට පස යම් කිසිවක් කියල කියැනමකක්ද යම් කිසිවක් කියන්නේ පි විඩය සන්දේශය නැතම් පණි විඩය ඉළඟට යම් කිසි මාධ්‍යයකින් නැත්ත නාලිකාවකි මාධ්‍ය ඒයක්ක්ෂණය අයි 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 අක්ෂරය ඊළඟට අක්ෂණය බලන් අක්ෂරයක් නැත හිස්කොටුවක් ඇත අක්ෂරයයක් ඇත හිස්කොටුවක් ඇත මො දැ ගැ ති දන්නම අකෘතිය නිශ්ිතව ත ති නො ගද ස්කොටුවන් මොගත් තිී නොන. අනි වාර්යෙන් අපි දන්නවා මාධ්‍ය ඊට පස්සේ ද්‍රාහකයා එහා පැත්ත කොටුව. නම් කරලා තියවා මොකක්ද එන් විදිියට නැ තැයිහා පැත්ත නම් කරලා තියෙනවා අප එකත් කොටුවත් දාගමකු එන් එන් විදිහට එ විදිට එතකොට එ වෙන්න මොකක්ද බලපෑම බලපෑම දැන් ඕගොල්ලන්ට පේන්්ඩ ඕනේ මේ අවස්ථා දෙකේ ඔන බලන්න මේ අවස්ථා දෙකේ පුතේ මෙතන එෙන් තියෙන්නේ. මෙතනත් එෙන් තියෙන්නේ. ද ට මට හිතෙන කාරණාව තමයි මේක දැක්කහම අපි අර උපකල්පනය කරන ආකෘති දෙක. නිවැරදිව සිද්ධ වනාද කියලා තහවුරු කර ග්ඩ තියෙන හොඳම තැන තමයි මේ දෙක. මේ දෙකට යෙදිච්චා අපෙන් යෙදිච්ච අග දෙක හරියට සමපාත වෙනවනම් හරියට හරිෙනවා නම් අපේ උපකල්පනය සාර්ථකයි කියන නිගමනයටට අපිට එෙන්න්න පුළුවන්ක තියනක් බලන්නදැම ල කොට ටි ද. මෙතන බලපෑම මෙතනයි බලපෑම එ මොද අප උපකල්පය මොකද වෙල තියන්නේ. අපේ උපකල්පනය සාර්ථකයි. උඩින් තියෙන් නැරිස්ටෝට ලා කකෘතිය යටින් තියෙන්නේ හැරල් ඩී ලැස් වෙලාකෘතිය ඩැන් උත්තරටික හොයන්න මයි යන්නේ දැන් උත්තටික බලන්න ලැබෙනවාද නැද කියැ බලමු. ඔන්න බලමු ප්‍රශ්්‍ර ික නු මෙනම විරයි ප්‍රශ්ට. ඉහ ආකෘතින් දෙහි වඩාත් ගැලපෙන යුගලයන් වන්නේ මොකද කියන්නේ මෙන්න තියනෙනවා මෙතෙන්දෙම අපි. ඉහතාකෘතින් දෙකේ වඩාත් ගැලපෙන යුගලයන් වන්නේ. බලනපතේ උත්තරවල තියෙන්නේ උඩ පහලකුරු දෙක දෙක සමාන කරන්න හදලා උත්තරටව ලනවුවෙන් ප්‍රශ්නට උත්තර දෙ දිහෙමයි ොහේ බරුවට එක ආහොයන් හොදනෑ. උත්තර ප්‍රශ්නය ඉස්සල්ල කියවල උත්තරදිහා බල උත්තර රටාවට අනුව පිළිතුරු න්න පිළිතුරු හොයන්නත් පරිසගුත් හොඳයි ඒෙත් තියනවා. දැඟ ඔන්න ම මේ පැතරයන්න. බලන්න ඒද ඒ කෙන යුගලය සමානද. කතකයා සහ සන්නවේදකයක්. ඇත්තරමිතින් ඇරිස්ටෝටල් පණිතුමා ඒ කාලේ මේ ලේකනය නොතිබුඩු කාලේ කතාවෙන් බොහෝදේ ප්‍රකාශකරපු කාලේ නේද කතනය සහස්්‍රවනය තිබච්ච කාලේ, එයා කියපු දෙයක් තමයි මේ. තුර කතා කරන්න ඔ තමයි ඉන්නේ කතා කරන්න කියන්නේ සන්නිවේදකයා හිෙනම් මෙයත් සන්නිවේදකයා මෙයත් සන්නිවේදකයා ඒඒ ගැලපෙනවා. ඊළඟට කතාව B F F සන්දේශය මේ දෙන්න මේ යුගලය මොකද වෙන්නේ මේ යුගලයත් ගැලපෙනවා. මේ යුගලත් ගැලපෙනවා අපි නිකංරතපාටින් මාක් කලොත් මේ යුගලයත් ගැලපෙනවා මේ යුගලත් ගැලපෙන. බල මේ යුගලය ග්‍රාහකයා මෙතන ඉන්නේ මාධ්‍යම මෙතන ඉන්නේ මානති ගැපෙනවාද ග්‍රාහක උඩඉන්නේ මාධ්‍ය මෙතන ඉන්නේ ගැලපෙන්න්නේෙ නෑ. නේද කැලපෙන්න්නේ නෑ. ඉනිසා මෙයා ගැලපෙන්න්නේ නෑ. මෙතන බලපෑමතියන්නේ මේ කොටුවයි. ඊට සමාන මේ කොටුවේ ග්‍රහක අතිය ඉන්නේ. බලපෑමයි ග්‍රාහකයා කියන්නේ වෙනස් කාරනා දෙකක් ගැලපෙන්නේෙ නෑ. මෙතන අවස්ථාව තියෙන්නේ මෙතන බලපෑමතියන්නේ ගැලපෙන්න්නේ නෑ. එ උත්තර යුගල දෙක වෙන්ඩෝනේ AE සහ B.F කියන උත්තරයි. AE සහ BF කියන උත්තරයි උත්තර වල ටිවරදි උත්තරේ බවටත්ෙන් න් පේනවානේද දැන් උත්තර හයාගන්න හරි ලේසි දැන් මේ ටික ඇඳගන්න ඇතුවපුතේ කොච්චර උත්සාකරත් අපිට පැටලෙනවා. හැබැයි හරියට තමන්ගේ මේ කොටු ටිකට අදාලා අංගටික ලියාගත් නම් ඔබලන්ට උත්තර පේනවා. දැක්ස රුවකට හිතෙන්න පුළුවන් මෙහ අදනන්න ගහම පොට ේලාවක්ගත්වය න අපි හිතෙම මේක කරල බලනවා එම කිය හිතෙන්න පුළුවන් කෙකොට හැර හරි මත හ ප්‍රශ්ි හරියට හරි නත් මංකයන්නේ පේරක න කට ට විද ඉංග්‍රසිය කෘටික නවන අපිට පුළුවන් පේරකේ කොට ට ලියග න්න . ට ුවටතත්ක්ග යාගන්න එකතමයිරන්න ඕනදේ ඕ ඒ පුංච වෙව ගිය ුණනත් එක වාසිය අපිටමයි ඕ මේ දන්න එකේ මතක තියාගන්න මාලති මේ වගේ එකක් දලා දරුව එකකුගින් ප්‍රශ්ට තුනක් අහනෝ අපි තු ප්‍රශ්ට තුනකට විවාාගේ නියම වෙලාව බෙදල බැලුවෝත් තෙම්සේ කිව්ල විනාඩි හතාහා මාරක් විතරම් වෙනවා එතකොට මේ කොටු දෙකේ මේටික ලියන්න්න විනාඩි දෙකක්ත් යන්නේ නෑ. හැබැයි ඒ විනාඩි දෙක ගත්තොත්න් අරටිකේ උත්තර තව විනාඩි දෙකට අඩුකාලකින් හොයන්න පුළුවන්. අපි එහෙම නොකර පැටලුම් සහගතව මේක ගැන කල්පනා කර හිටියට කවුරුත් උත්තරගෙනත් දෙන්න. අවසානයේ හිතිලා අපිට පොඩි තරහක් ආවේගයක් වගේ ඇවිල්ල ගහනයක් පොක්කාර. එතිෙන්න්නේ අන්ඩ පානේ අපි කෝමරි මේ කර ඔබ කිවගේ සමබර කරගෙන ඉස්සර හට හරගෙන අන්ඩ ඕන. අන බලන්න දෙක ආකෘතියෙහි ඇති හිස්කොටුවට අදාල වන්නේ දැන් දෙකාකෘතියයේ ඇති හිස්කොටුව කියලා ගැන ඉන්න මේ කන දරු මේ දෙක ආකෘතිහි ඇති හිස් කොටුවට අදාල වන්නේ ඔන්න දැන් ඒ හිස් කොටුව දයි මේ යට තියෙනෙනෙ මේ හිස් කොට බන්ගේ එහෙම ති කියල උඩලිවේ අයියේක. කොටු දාදළවෙෙන කවුද ග්‍රාහකයා දැම් බලන්න උත්තරටක හම්බිල මං කිය කතා බරුද උත්තර පේනවා උත්තර පේනොමි. ඔන්නේ ප්‍රශ්න ආන ග්‍රාහකයා දැන් උත්තර හම්බේනවා. ඊළඟක බල නීලඟක පුළුල් අර්ථයෙන් ගත්විට එක ආකෘතිය තුළ නො මැති එහෙත් දෙකා ආකෘතිය තුළ ඇති අන්ගේ වන්නේන්න අප ආපස්සට අන්ඩවෙනවා එකටත් ගමන් නෑන නද ්‍යපසට ගිල තරු අරග නෙමු. බලන් මේ බලන් පුළුල් අර්තයෙන් ගත්විට මේ ආකෘතිය තුළ නො ැති හෙත් ආකෘතිය තුළ ඇති ඇත්තරප දැන් ඔය ඔතනින් මේ පැත්තටාවත් ම මේ ඇඳපු මේ වයිඩබෝඩ් එකටාවෝදුන් බලන්න පුතේ මෙතන ග්‍රාහකයා මෙතන මාධ්‍ය, මෙතන සන්දේශය, මෙතන ග්‍රාහකයා හොම බලනකොට මේ කතකයා කතාව නැත්තම් මේ කථගයා කිය නිසා නිවේදකය කතාව කියය නිදේශය. ග්‍රාහකයයින්නෝ බලපෑමති නො ටිකොක් කෝප මෙ හැතියෙනවා පල්ලෙහා. හොඳට බැලුවත් නැත්තේ මාධ්‍ය කියන කතාවයි. හොඳට බැලුවත් නැත්ති මාධ්‍ය කියන කතාවයි. මාධ්‍ය කියන කතාවට අදාලා අක්ෂරය බවට පත් වන්නේ අයි අක්ෂරය ඒ නිසා උත්තරේ බවට පත්වෙන්නේ බලන්න ස්ක්‍රීණකටයාමූ. අයි අයි අක්ෂරය තමයි උත්තරේ බවට පත්වෙන්නේ. දැන් මං හිතනවා මේ ආකෘති දෙක සන්සන්ධනය කරපු ප්‍රශ්න ටික හරිම ලේසියෙන් ඒ අියෝගේ ජයගන්න ඔබට පුළුවන් ගොනා අය කියලා. දැන් ඊළඟට මෙම ආකෘතින් දෙකට මදාළ කරුණක්. අන්නල තව ලස්සන ප්‍රශ්නයක් ලේසියකක්. එන් මගින් නිරූපණය වන්නේ නම් දැන් අපි පුරවාගෙන ගියාල පස්සෙේ බේතින් වයිඩබෝඩ් එක පේ මෙතන එන්. මෙතන එ. මගින් නිරෝපණය නො මෙ අකෘතින් දෙකට මදාලකාරණයක් බලපෑමයි. අපි දන්න නොම ආකෘතින් දෙකට මදාළකාරණයක් බලපෑම උත්තරේ බලපෑමයි උත්තරේ බලපෑමයි දැ නඇත්තම් මේ මෙහම ඇද නැත්තල් අපි මේවා උත්තරව හන්න සෑහෙන දුක් පහන්සේ වන්නුව වවා නේද රයිට. ඔොන දැමංගු වෙබලන්න කිවා අනි වාරය නාකෘතිය තුළ පේපර එකක ආකෘතිය දුන්නොත් ඒකෙ තැන් තැන්වල චූටිවට එක ලියාගන්න. ඒ වගේම දෙන විධානය මගහරින් එපා කියවන්න ඒ ඇතුළේ තමයි හොඳම හෝඩුුවාව ඇත්තේ අපි තවාකෘතිතිකට යන්ද බල මොකෙට දෙයන්නේ මොකට දෙයන්නේ බලන් මේකනෙ ්තිිකක්ව යාකෘතිකිව හම පොඩ්ඩක් කටිය බයවෙනකෘතිය තමයි මේ ඇති දෙයක් නෑ ොේ ඔන්න දැන් අපි කියවූ උඩින් තියෙනක කියවන් පහ තාකෘති ඇසුරෙන් දහතුන සිට පහළව දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න මෙහි පී සංදේශවන අතර සී සම්ප්‍රේෂකයයි. ඕක දැන් කල්පනාවක් නැතුව කියවවොත්. සමහර වෙලාවට දරූ කියවන්න නැතු න්වන්නේ කියව්ේ නැත්තං. අපි කරන්නේ දැන්මානතිී මේක දැන් අපි පොතේ අඳන පිවලක් තිේෙනන්නේ. වමේ සිට දකුණටිල යන්නෙ එෙවෙන වමේ සිට දකුණට අපේ සම්මත කමේ සම්මත ක්‍රමය එතකට අපේ දරුවට ඇහැට හරුවවෙල තීයක ආකෘතියේ දිශාවට තමයි අපේ ඇහි රෙජිෂ්්‍ර වෙදී. අපි දරුවු දන්නවායක ඒක හින් දම විභාග එක දන්නවා. එයා දිශාව මාරු කරන්න ුලො. එය දිශාව මාරකර දිශාව මාරුකරගෙනා කෘති හදාගන්න අපි සමත් වෙෙන්්ඩෝලි. තැම් බලන්න මේ දිශාාව මාරුරුබෝවක් නෑ මේක දිශාවවදදාල. ැල බැල්ලටේෙන දිශාවක් නැති සා අර ඔලුුව රජිස්ට් ් එකකම හිතන්න මේ පැත්තෙන් පටන්ගන්න. මේ පැත්තටේ නො. හැබැයි මෙතන කියනවා මේ ලස්සන කතාවක්. මෙහි ප පී කියන්නේ එක කොයද ප සන්දේශය වන අතර ස සම්ප්‍රේෂකයයි ස සම්ප්‍රේෂකයි. ඒ කියන්නේ මේ කොටස් දෙක කියනකොටම අපි දැන ගණ්ඩෝ නෙහෙනන්. මේ ආකෘතිය ගමන් කරන්නේ දරුවනේ දකුණේ සිට වමටයි දකුණේ සිට වමටයි. එහෙනම් අපි ආකෘතිය පුරුව ගණ්ඩෝනින් නිවැරදි දිශාව අර කියන හෝඩුවාවෙන් අරගෙන. මං ඔය ආකෘතියත් ඔය විදිහටම පුරවාපි ගමු දැන් පලෝට් ෂැනන්සා බොරන් වීවයි දුරිපත් කරපු ගනිතමය ආකෘතිය කළ මේකට කියන්න. මේ ආකෘතිය විශේෂ තාටික් වතක් කරන්න පති මං මේ බෝඩ්ඩය මකා ගන්නක හොනවත්. මේ ආකෘතිය විශේෂතා. මේ ආකෘතිය තාක්ෂණික පදනමකින් තමයි විග්‍රහ කර තියෙන්නේ. කලෝට් ෂැනන්සා ොරන් වී වාකෘතිය තියන වඩාම වැදගත් විශේෂතාවේ මොකක්ද මොකක්ද සං්‍යිවේදන බාධ කහඳුන් වල දුන්නම් මේ ආකෘතියෙන්. මේආකෘතිය තවදුරටත් ඒක මාර්ගිකයි. තොරතුරු මූලාස්වය පිළිබඳව කතා බා කරනවා. සන්දේශාන්තයක් පිළිබඳව කතාබහ කරනවා පනිවිඩ සම්ප්‍රේෂණය කරන සම්ප්‍රේෂකයක් පිළිබඳව කතාබහ කරනවා මෙවැනි කාරණා ටිකක් වැදගත් විදිහට සැලකි ති න ඔය ඔක්කෝ මේ වා අතරේ වඩාම වැදගත් එක තමයි සනිිවේදන බාධක හඳුන්වා දීම සනිවේදක බාධක මුල්වරට හඳුන්වා දීම ඔන්න දැම් මම අඳිනෝ හරි දිශාවත් එක්කම දිශාව දැන් තියෙන විදිටි ඇන්ඩොත් එහෙම ඇ මෙහෙම කොටුව දෙවනියක අපිට ඇට හුරු පැත්තෙන් ඉතින් අපි කොටු ඇඳගෙන යනවා. ඒහුුණට වැඩේ වෙලා තියෙන්නේ අනි පැත්තට. ඒක තම අපි තේරුම් ගණඩ නෙක්්දේ. වැඩේ වෙල තියෙන්නේ අනි පැත්තට. හෙනන් ද මෙහෙ ඉදල තමයි පුරවන්න වෙන්නේ. තිශාව ොහොම දාගම අපි. රට තවත් හැට හොඳයිනද රති ද දාගත්තා මෙතනින් විභාගගේ හිතන්නේ දක්ෂීන්තර තවත් දක්ෂය කවරන්න හැ ංචි දෙකින් ඇති අපිට වරදින්න එනිරිසා හරි වැදකක් දැන්තකොට ඒගේ හහා පැත්තිදල අකුරුටික නේ අරලාකරුටි ඒ ඒ ගමන්න දාමකු ඒ ඊට පස හිහි ඊ උඩඊඊ පේ ආ මෙතන පී මෙන තන ලඟින් මතියන කිව ව නිඟතී රයි තැන් බල දැම් දැම් මේ පැත්ති දලා ියොන්න දාගෙන ද. හරි දැම් මොකදපුතේ දී කියන්නේ මටකයන් මේ දරෝකයන් දී කියන්නේ මොකද මල් ලියන මෙතන දැන්න ටරාතන ලියන් බැරිඳවා මෙතන ියනු. තොරතුරු මූලාශ්‍රය වට ලියන්න මේ පැතැරෙනනව තොරතුරු මූලාශ්‍රය. මේමනටත් ඔයා දන්නවා මේ තරතුරුනේ දිතාව චුන්්ටක් මතක් කරන එක තමයි මේ කරන්නේ යම් හයකින් පුංජාරිය අමතක කියමක්ද. ඔන්න මාල තිප්ේ කියන්න මේකොල් ලො කියනවා. සන්දේශය ඉති මතක තියෙන්න්නේ පැමිවනේ. හරි සන්දේශය සී කියන්නේෙමකක්ද. සම්ප්‍රේෂකය හරිද ආර් කියයන්නේ මොකක්ද සංඥා ඒ කියන්නේ මොකක්ද උගොල දන්නවා ප්‍රදහන්න මේ ඇතර මෙතන තමයි සිද්ධිය වෙන්නේ මේහින් මෙහෙමනි පණ විඩේන්නේ මෙතන්දි බාධාවක් සිද්ධුවනේ බාධාවක් ලෝ් ඩන්සා ොරන් වීම ඇඳල පෙන්දල තිීනට මේ විදිහයට බාධක මූලය බාධක මූලය කිව් කියන්නේ නැමකද කියන්නේ වෙන දනම් අපි මේ පැත්තිීඳල යන කොට ඒකට සංඥා කලකේ දැ අනිත් පැත් ීදල එනකොට බාධකය පහුගරල එනොට එකට අපි කියමු පුති ලැබූ සංඥා ලැබූ සංඥා ලබූ සංඥා කලෙක කොමත් සමීප කල බලන්න නැ ත ලබු සංඥාවගේ පේනවාත් දන්නන්නේ ලැබූ සංඥා හොඳේ ඊට පස්සෙබගැන්නම කක්ද ක්‍රහකයා පී කියන්නේ නැවතත් සංදේශය ඒ කියන්නපතේ සන්දේශාන්තය සන්දේශාන්තය ඒ කියඇන්නේ සන්දේශයේ අව සන්ප්‍රතිඵලය කියන එකයි මේ කියන්නේ සන්නත්තන් සදේශය සාන්තය නෙවෙේ. හොඳේ සන්දේශය ඒ අව සන්ප්‍රතිපලේ. අග්‍රස්ථානය කියන විවහාරයක්ත් අපි මේකට කලා. ඕගොල්ලන්ගේ පොතේ මේ සටහන තුළ දනි සන්දේශාන්තයේ නිසා ඒ හඳට මතක තියාගඩ වෙනවචන ඒකට සමාන වචන විදිහට අවශ්‍යෝනොත් ඔය අග්‍රස්ථානය හෝ එවැනි වචන යොදන්න පුළුවන්කම තියවේ යි. අපි දැල්ලඇ ඊලං ප්‍ර්න වලට උත්තර දෙන්න මේ කහරහා. බ මෙහි සන්දේශාන්තය වන්නේ දැන්ගිති හොයන්න දේවල් තියෙනවාද මරති හරින්නේ උත්තර පේනවා කියපේ එක උත්තරේ මොකක්දමි ඒ සන්දේශන්තය අපි පැත්ත හරියට හොයා ගත්ත හින්දා දැන් අපි හා පැත්තික් ඒ උත්තරේ හවාගත්ත ඒ උත්තරේ හරි ඊළඟ ප්‍රශ්නෙන් මෙයින් වඩාත් සමාන බවක් දැකිය හැකි යුග ලේවන්නේ. අන්න රජෝ ටිකක් කල්පනාකාරී වෙඩ ඕනෙ. මෙ වඩාත් සමාන බවක් දැකිය හැකි යුගල බලන්නක උත්තරේ තියෙන්ඒHAB වන බන් දැන් යනවාඒHBඒHB සන්දේශාන්තය ග්‍රහකැයි ඉති එහෙම සමාන අංග හැටියට සමාන බවක් පේ නෑන එහෙම ගණ්ඩ බෑ. ඊළඟට සහඩ අයහා පැති තින තුන්ගනි උත්තරයට මන්ගේ ස සහඩි සී කියඇම ගදද මේ සම්ප්‍රේෂකයයි තොරතුරු මෝලාශ්‍රියයි නෑ දෙක දෙකක්. ආරණ දෙකක් ඊට පස්සේි සහ ආි සන්දේශය ආ සංඥා ඔන්න පුතේ මං මේ කතාව කියල දෙ න එක හ ගණ්ඩ දැම් මේ තියෙනවානි බා බාධක මූලය න්න බලන්න මේක තමයි බාධක මූලය හරිද ඊ අක්ෂරයෙන් පෙන්න්න ඒකද ක්ෂෙන්න්න හරි එතකොට මේ සන්දේශය මෙතෙන්ඩ එනකොට තාක්ෂණක පදනමකන්න විග්‍රහ කරන්නේ. දැන් තාක්ෂණක පදනමෙන් මේ සන්දේශය මේ ආ සංඥා බවට පත්වෙනෝ. මේ සම්ප්‍රේෂකය හරහා. දැන් සරලු දාාරය මන් මේ රූපවාහිනි තාක්ෂණය අපි කතා නොකරමු තිකන් සරල ම ි තේරු ගන්න. ලින එකින් ම කතා කරන තවත් අන්තයකන්නෙක් කනෙකුට එතකොට මම කතා කරන එක සංදේශය සම්ප්‍රේෂකය කියන්නේ ටෙලිෆෝර් එක යගෙන් තමයි තොරතුර ඇරයි යන්නේ හැබයි යා මේ කතා කරන එක සංඥා බවට පත් කරගන්නවා එතකොට එහෙනම් මේ කතා කරන පනිවිඩිය සංඥාවලට හරවා ගන්න මෙතන බාධකයක් තියෙන බලන්න බාධකයක් තියෙන බාදකය දැන් අපිද ටෙලිෆෝන් එක ඩිස්කනෙක්ුුණ අපික්තමු සංඥා අහිරතාවයක් වුණොන් ඒ ගැන බාතකයක් එහෙමනො මේ පණිවිඩිය මෙතෙන් එනවද සමාහරවිටයි කොටස් හැලිලා සභහරවිට ඒ විකුරෘති වෙලා සබහර විට ඒ හරියට තේරුම් ගණ්ඩ බැරිවිදිහකට ගොඩාක් අවහිරතා නැත්තං අවලස්සන විකෘතිවීම් වෙලා ඒ අපිතමකෝ මොන හරි පත්තරේක පින්ට් එකක්. ඒ පරිින්ට එකේ ෆෝ කල් ස්පිින්ටය නොකොට ඒ පින්ට් එක හරියට නියම විදිහට සිද්ධ නොව්නොත් එහෙම ඒ කියන අදාල කාරණාව හරියට ඒ ඒ එහට මෙහට පැන්නොත් එහෙම ඒ යින්ස් එතකොට ඒ ෆොටෝක නැතත් චායරූපයක් කිිලිතුම් චායරූපීන්ට මනුස්‍යාව අඳුර ගන්න බැරි වෙනවා සමහරිවෙට ඒ වැරදිතර තුරක් විදිහට ඕ වැරදි වෙලා විකෘති වෙලා වෙන කෙනෙක් විදිහට පේ ඇතකට ඒ ගැන්න. ලැබෙන සං්ඥා වෙනස් වෙනවා. බාධකය පහු කරනකොට. ඒනම් මේ දරුවූ තේරුම් ගණ්ඩෝනේ. මේ සඥ්ඥා කියන ආර් සහ. ලැබූ සඥ්ඥා කියන කිවූ සමාන නොවෙන්න ඉඩකඩ වැඩී. සමාන නොවෙන්න ඉඩකඩ වැඩි. හැබැයි. මං කිව්වේ අර උදාහරණයෙන් පතේ මේ කතාකරන දේමනේද මේ සංඥාභවට පත්වෙන්නේ. අපි හිතමකෝ මේ අවහිරතාවයක් නොවනම් නම්. අනේ මං කතා කරන එක අනිකන්තේ ඉන්නෙක් කනාට මං කතා කරන විදිහට මැහෙනවානේද ඔවු. එහෙනම් මේ වයරක දිගේ හෝ නැතම් මේ විද්‍යතාක්ෂණය ඔස්සේ යන්නේ මොනවද මගේ කතාව සංඥා විදියට හැරිලා. ඒක තමයි නැවත ප්‍රතිනිර්මාණය වෙන්න වෙනත් ඇනකදී. ටෙලිෆෝන් යිර ඇතුළේ යන මේ සිදුලි සංඥාව අවසානයේදී කටහඩක් බවට පරිවර්තනය වෙනවා ටෙලිෆෝර්න් එක අග කොටසෙදී. එහහා පැත්තෙරරිසිය ගන්න කෙනාට ඇයනෝ. ඒක තමයි නිවෙන්නේ. ඒහ නම්. මෙන්න මේ දෙක සමානයි ඔය කොටෝම වඩා. පනිවිඩයම්ම තමයි සංඥායතුළෙ තියෙන්නේ. පනිවිඩය තමයි සංඥා බවට හැරෙන්නේ. ඒ නිසා ඒ දෙක, සමානයි කියල තර්ක කරන්න ඉඩකඩ. අනික්කේවාට සාපේක්ෂෝ වැඩි. ඒන්ද අපි උත්තරයට යන්නේ. ඒකට හරිද ඒ යන්නේ. පී සහ ආර්ථමයුත්තරේ රයි් අපි අමු ලාකට. අපි අමු ඊලගකට මෙහි ඊ මඟින් කිසිම් බාධාවක් සිදු කළ හොත් බලන්න දැන් ඇඳගත් එකේ ආදීනවෙනවා. ඊ කියන්නේ මෙතන බාධක මූලය. ඒ මගින් බාධාවක් සිදු කලෝ තීට පස්සුව ්‍රහකයක් වෙත ගමන් කරන සංඥා කිසිම ප්‍රශ්චයක් නෑ හඳුන්වන්නේ ව කිව් ඊට පස්සෙ ග්‍රහකයක් පැත්තට යන සංඥා කිව් විදිහයට තමයි හඳුන්වන්න. දැන් අපිට ඉක්මට අන්ඩ පුළුවන්. ඊළඟ ප්‍රශ්ටිී ආ දැන් ඉවරයි. අපි දැ වෙන පාඩමකට එනව . ඒ පා අපි කතාරපු පාඩ මැතුලි බොහ දේවල් තිබුණ නේදස ජනතය තිබුණා ප්‍රහෙලිකා පොරවන්න තිබුණ තර ති අර්ක තිබුණාසි හිතන්න දෙයක් ඉතුරු කලා පිටනේද. ඔබට හිතෙන පුළව සම දැක්ස මේ වගේ දෙයක් නම් කටපාඩම් කරගැනීම මුචිත් අයිනේද. මේ වගේ ආකෘති වගේ දේවල් මංකයන්නේ මාලතී දැන් කටපාඩම් කරගැනීම උචිතයි, කටපාඩම් කරගැනීම කළ යුතුයි. ඒ වගේම ඒ කටපාඩන් කර ගැනීම කරන්ඩ ඔහේ රූපේ දිහා බලන්න ඇතු හැමවෙලේ මේ ආකෘතිය ඇඳ ඇඳ මේ ප්‍රක්ටිස් කරන්න පුළුවන්. එතකොට මතකය වගේම ඒ අඳින රටායි ඒ ඔක්කොම ටික මතක් වෙන අය වැඩි අවස්ථාවන් ෙමේ තුන් හතර පාරක් ඔයා බලන්නකො නෝට් එක පැත්තකති යද්දි සටහන පැත්තක තියද්දිී තනියම ඇඳලා න ගම ඉට පස චෙක්රනවා තම වැරදිද කියලා නිවැරදි කරනවා තො නිවැරදික ඇඳල ඇඳල තුම් පාරක් ඇන්ද හම ත මම ගොඩා කලාවට දරුවන්ට ක කියෙ ප්‍රශ්න දුන්නහම උත්තර හොයන්න ඉල්ලාම නොට්ට බල්ලා මුල් වටේදී. ඒ ඇයි එයා හරික හොයාගෙන ඔළුවේ රෙජිෂ්ට වුණොත් වැරදික් ඔළුවේ ධාරණය කරගන්නට වඩා එක නිවැරදි ක්‍රමවේදයක් සම් මම එම්සගු කරනකොට අපේ දරුවන්ට මම කැනෙ ඔයා උත්තර හොයන්ට. ෝ එක කියවලුත්තරවන්. ඒේලාවට අනික දරු අනිවාරෙන් උනන්දුවෙන් කියවන්න ඕනනි උත්තරව යන්නවා ෙරවාගන්නනම්. ක අපි ර පාඩන් කරන කියල පොත ඩින් පල්ලෙන් කියවක් යන නි කරන්න අපිත් ඒේ කාලෙ කොලා එහෙම කරපු කාලේ ප්‍රතිඵල හොඳ නෑන හරිටකර විලාරම ප්‍රති පල හදන හැබ තමටම කෙරදයක් හිතන්න පුුවන් හැබැයිඒ මේවායස දම මේ විශ්වවිද්‍යාල හෙම ගේාම ට තව තර්ක කරන්න පුොලන් අපේම දෙයක් ගඩ ග අලුත් අලුත් න්‍යායන් හඳුන්නල දෙන්න පුළුව මේ ඒකට වයස නෙවේ එහෙනම් ඔන්න දැන් අපි යනවා ජාත්‍යනුරාගී කවි ප. සන්නිවේදන මාර්ගයක් ලෙස වර්ධනය වූයේ මූලිකවම ඔන්න පුතේ පොඩි ඉතිහාස කතාවකට එන්නේ මේ දරුවු ඉස්සල කියන්නකෝ මේ පාඩම නැත්තම් මේ කරුණ අදාළ වෙන පාඩම මොකක්ද. ඒක තීරණය කරන්න පාඩන් කළ තියරෙනෝ හා කියන්න බලන් මකද කියන්නේ එකොල්ලොස්වෙනි පාඩම කොළොස්වෙවැනි පාඩම පාඩන්දො හයි තියන්නේ මොකද දෙකලු ස්වරි පාඩමි ශේෂ මාතෘකාව. ශ්‍රී ලංකාවේ සමකාලීන මාධ්‍ය ප්‍රවනතා ශ්‍රී ලංකාවේ සමකාලීන මාධ්‍ය ප්‍රවනතා. මාධ්‍ය ප්‍රවණතා පාඩමි ඉස්සලාම අප ඉතිහාසය ගැන චුට්ට කතාවඩ. අපි කොහොමද මුද්‍රණය පටන්ගත්තය අපි කොහොමද පත්තර පටන්ගත්තේ අපි පත්තර වලින් මොනවාද ස්සල්ලාම කළේ ඟට කොහොම ගුවන්න්න දුතුලේ ආාවේ ගේ ුවමනාවටද ගුවන්දුලේ ආාවේ. ඉට පසේ චිත්‍රපට පටන්ගත්තේ කොයි කාලෙද. එක්දා සමසය හතලිස් හතේදදි තමයි සිනමාවේ අපේ ශ್්‍රී ලාංක කිය ොන්දු ඉටුුවන්නන්නේ පොන්දු ඉතු කරන්න චිත්‍රපට කඩවුණු පොන්දුව චිත්‍රපට පොරොන්දු ඉටතු කරනයක කඩු ොරුන්ද. එතකොට ට පසේ හැබැයි නිෂ්පානය කරන්නේ ඊට වඩා වෙනත් චිත්‍රපටියක් ඒ චිත්‍රපටේ ඒ කොරුමානම වැරදනාා. නිෂ්පාදනකරපු පලවි චිත්‍රපටය තම වැදනු කුරුමාණම එනිසා මේ විදිට මේ ඉතිහාස කතාව. ට ඒවා ඒ කාලේ පහල වනේ ඇයි. මොකක්ද වුවමනාව සමකාලීන ප්‍රවණතා ගන්න එකයි. ඒ ඒ කාලෙට ඇතිවෙච්ච තත්ත්වය. පුතේ එකනෙනෙක් දැ මේක සමාහහාට සිලබස එක කව නැති අයට එච්චර මේ පාඩම එකතුරුව වෙන්න පුුව. ඉතින් මට මේ පාඩම සම්පූර්ණ කොටස් කතා කරන්න බැරිවෙයි. මේ ගැන චුට්ට කතා කරන්නේ යන්නේ. ජාත්‍යානුරාගේ කවිපද සන්නවේධන මාර්ගයක් ලෙස වර්ධන වූයේ මූලිකව මේ ගැන්නේෙ මේ පුවත් පතවස්සේ සිද්ධ වනේ මොන පුවත් පතෙන්ද කියලහන්. දැන් ඔන්න චුට්ට පසුබිම තේරුම් ගන්න පෘතුගීසින්නාවා, ලන්දේ සිආවා, නිිකංා වන්නෙවෙහි සංචාරකට වන්නවෙේ අපි ආක්‍රමණය කරන්නවා, ඉඩපස්සින් වී සිආවා. ප්‍රතුගීසින් ගෙන් පස්ස යාපු ලන්දේසින් තම ඉස්සල්ලාම මුද්‍රණ යන්ත්‍ර ගෙනල්ලා සිංහල දෙම ඉංග්‍රීසි මාධ්‍ය ත්‍රිත්වයනම මුද්‍රණයන් ආරම්භ කළේ. ප්‍රථමයෙන්ම සිංහලයෙන් මුද්‍රණයෙන් යම්කිසි ප්‍රකාශනයක් එළි දැක්වෙන්නේ. එක්දා සත්විය තිස්සතරේද. එක්දා සත්්‍යය තිස්සතරේදිී දරු මංහිතන මේ අදාලා යෝගලන්ට එනිසා අතකතියා ගන්න එක්දා සත්්‍යය තිස්සතරේද. ගොල මොකද මේවා ගෙනාව. ඒගොලගේ පරිපාලනය පවත්වාගෙන අන්නතත්. ඒගොල්න්ගේ ආගම නැත්තම් මිෂනාරී අධ්‍යාපනය ප්‍රචාරය කරන්නටත් නැත්තම් පවත්වාගෙන අන්නටත්. එතකො ද මුද්‍රණයන්ත්‍ර ගෙනනල් හැබයි තියෙන්නේ පරදේශකාරයන්ගේ අයිතියක් හැටියටයි. අපිට තාම මේවයිෙන් වැඩක් ගණ්ඩ පුලුවන්කම නෑ. ඉට පස් ඉංග්‍රීසිනාව ඉංග්‍රේසි තවටිකක් කරගෙන ගියා. ඒගොලෝ අර මිෂනාරී පාසල් තවත් වැඩි කරා. ඒගොල්ලෝ උත්සාහ කරව උපක්ක්‍රමශීලි අපේ මිනිස්සුත් එක්ක සමහර ඒ ගොලන්ගේ ආ්ඩුකාරවරු බොලත් විට කාලා සිංහල භාෂාව පුරුදුවෙලා ගමේ ගොඩේ ගිහිල්ල සරන්කොටේ ගහාගෙන අපේ අයත් එක්ක බද්ධ වෙලා මේ තමන්ගේ කූට උපක්‍රමේ දෙයක්ත් කරන්න එකට පිනිසු හුනාම් අපේ ඉතිහාස කතා අහල තියෙන එකම මේ මේ වෙල කියන්න පුළුවන්කමක් නෑ දිගට කෙසේ හෝ? පුතේ ඊට පස්සේ මේ ඉංග්‍රීසිීන් පටන්ගත්ත පත්තර මුද්‍රිත මාධ්‍ය ප්‍රධහන්නම මුද්‍රිත මාධ්‍යය හටියට සැලක දැ පොත් පටන්ගත් අරගොල්ො ලන්දේසින්. ඇැවැ පත්තර පටන්ගත්ත මේ ගොන්න. එක්දා සටසිය තිස්කේ දී එක්දස් අටසිය තිස්ෙකේ දී ලංකාවේ පළමු පුවත් පත කිවොත්ම කද කළම්බු චර්නල් පුවත් පත. නැපි දරුණු ඉතනත් වරදන පළමු පුවත් පත කිවොත් ලක්මනිි පහණට ගනු. පලමු සිංහල පුවත් පත, වත් එක උත්තරයක්. පලමු පුවත්පත කිව්වොත් තව උත්තරයක්. පළමු ල්‍යාපදිංචි සිංහල පුවත්පත කිවෝත් තව උත්තරයක් තියෙන්නේ. පළමු පුවත්පත එක්දා සටසය තිස්කේ ක ලම්බු ජර්නල් පළමු සිංහල පුවත්පත එක්දාස් අටසය හැටේ ලංකාලෝකය පළමු ල්‍යාපදිංචි සිහල පොුවත්පත එක්දා සටය හැටකගේ ක්මිනි පහන පොත්ත උත්ර තුන හොඳර මතකතියාගන්ඩෝ. එෙේ හෝමපුතේ පත්තර පටන්ගත්දී අර අටසිතස්තේකෙනකොට ඉංග්‍රීසි අත්තේ තම මෙව තිබුණි. දැන් ඔය අටසිය හැටේදී ලංකා ලෝකය පත්තරේ පටන් ගන්නේ අපේ විිනිස්සු එකතු වෙලා දැන් ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව නමතයක් හදලා මේ ජාතික සටන මෙහෙවඩ විදිහක් නෑ ඔන්න ඒ කාලේ ප්‍රවනතා ඒකාලේ තිබ්බ තත්වය. එ සමීගුලු කල්පනා කළ මොකද මේකට කරන්න. තමයිපතුතය ො හල යනවද දන්නන්නේ ගොලන්ට උගන්නන කොටේක් මතක් කලා තියෙනවොත් දන්නේ. බුලද්ගම දම්මාලංකාර හාමුදුරුව තවත් යතිවරයාණන් වහන්සේලා කීප නමක් සමග එකතුවෙලා ඒ කාලේ සියම්රටේ රජතුමාගෙන් සියමය කියන්නේ අදනං තායිලන්තය තායිලන්තය අපි අතර තියන බෞද්ධාගමික සම්බන්ධතාවය ඔගොල දන්නවාන නේද. සියම්රටේ රජතුමාට කියලා සිංහල මුද්‍රණාලයක් හදවගෙන ගන්න ගත්තා. ඒම පරිත්්‍යයාග කලා ඒ මුද්‍රණනාලේ ගෙනනල්ල නැවුමගින් ගෙනනල්ලලා ගොඩ බාල යෙන්නේ ගාල්ල වරායි. ගාල්ල වරායිෙන් ගාල්ල කොටුව චර්ච්වීදයේ අංක දෙක දරනස්ථානයේ ලංකාලෝක නමින් පලවෙනි මුද්‍රනාාලය ස්ථාපනය කලා. ගාල් කොටුව චර්ච්වීදී අංක දෙක දර්නස්ථානේ. අන්න එතනින් පස්සේ තමයි සිංහල පත්තර ස්වදේශිකයෝ පටන් ගත්තේ. එතනිදලම කොද කරේ පත්තර ස්වදේශක ජනතාව කලා අර අධිරාජ්‍යවාදීන්ට එරෙහිව මතයක් හදන්න පත්තර වලින්. හැබැයි මාලතී එහෙම මතයක් හදන්න ගිහාම අපේ සමාජය එච්චරම පත්තර කියවන්න පුළුවන් සමාජකුරේ නෑ ඒකාලෙ. අකුරු කියවීමේ ලිවීමේ හැකියාව නොහොත් සාක්ෂරතා මට්තව ඒකාලෙ වෙනකොට අඩුයි පාසල් අධ්‍යාපනය පටන්ගත් අ විතර ඉංග්‍රීසින් විසින් පපුතුග්‍ර ලන්දේසින් විසින්. ඒ නිසා, ටික දෙනයි දන්න කියවන්න. ටික දෙනයි දන්නේ ලියන්. ඒහින් ද පත්තරකරුවෝ කල්පනා කළා අපේ ජාතිය තුළ ඇගේ තියෙන. හදවතෙන් නිපදිච්ච කවිය. කවිය පත්තරාකෘතියක් විදිහට ගන්නවා පනිිවිට ගෙනියන්න. ඒ ගෙනියනකොට කියවන්න දන්න කෙනෙකොට ගමය කෙනෙකට පුුවන්ගේ එක හන්ඩන ගල ඔන්නන් තාලෙටත් කියන්න එෙකොට අනිකයිට පුළුවන් හගනින්. බලන්නක පත්තරේ හරහා. අහන සමාජයකට පනිවිඩ ගෙනියන්න්න ගොලු ආකෘතියක් හදා ගත්තා. ලස්සන වැඩක් නෙේ. ඒ නිසා තමයි කවිපද ආකෘති ආවේ. තැබම් මේ ඒ පාඩක් කොටසම කියන්නේ හොඳේ. කවිපද ආකෘතියාව. ඇත්තටම කවිපද ආකෘතියාව හම තැන් සහර ලස්සන කවිලිය වෙල තියෙන දැන් ඉංග්‍රීන් විසින් තැන තැන හන්දිගානේ අපේ මිනිස්සුන්ට ඔය මත් පැන් දීලා, නොමිලේ දීල මේවට හුරු කර කර හුරුරේ අධරජවාදීන්ගේ ූමනා විශ් කර ගන්න. න අපේ අ කියලත් අමර පදන්නද. ඊට පසේ හිටියා. ඉතින් කවට කටික පුවත් පත මේ ගැන බේබදුකම ගැන අපේ මිනිස්සුන්ට උපහාසෙන් කවිලි්වා. හරි ලස්සන ක විතිය නවුදේ හොගල අහල නවො දන්න ඇැන් මෙ මදිකම් පොඩි අර සංස්කෘත වවාගේ පොඩි හැඩයකුත් අරගෙන ඒකෝ ගුඩු සනී පංච දයේ අසනීප කතා. තෘතියේ සිංහ නාදංච චාතුෘතයේ ඌරුවයිශ්‍යතා මොකදම කිය කියන්නේ. ඒ කෝගු ඩුස් සනී පච හරි ුද නෑමේවා කියන්න මු මේවා මේ පත්තරවට තිබ්බ දේවල්. එක එකකට සනීපයක් වගේ දැන්නවලු. දිතියේ අසනීප කෘතා දෙකක් ගත්තහම අසනීපයක් වගේ දැයනවට ෘතියේ සිංහ නාදංච නේද අපි හිතව තා අල් හිවිටියයන ගාගන්න තිබුණ තෘතියේ සිංහ නාදංච සිංහෙක් වගේ හැසිලෙන නතුනක්ග චාතුර්තය ඌුරු අයිශ්‍යතා හොඳ මේ ඌරු කටන ඊට පස්සේ ඕන්නම් තවත් ඒ දිගට කියවල තියෙන න අධිකං අංචි ආරුංචය බහුණනාටක දෘශ්්‍යතයේ වමනං විරේචනං සීතන් නිර්වස්ත්‍රංචය ප්‍රදර්ශන නිර්වස්්‍රංච ප්‍රදර්ශන එකඇන්නේ කකාරන පැලි හරිම හැර ප්‍රකාශ කරලවා දත් අපිට දකින තිෙන මේ කවට කතිකය පත්තරේ. මේ බේබදුකම ඉංග්‍රීසින් දුන්නේව නොමිලේ බීල හතරහන් ගාතය හ හන්දිවල්ල වැටිල ඉන්න මිනිසුන්ට දුන්න පණි වෙඩයක් කරන්න එපා. දෙමට ගොඩ තිබිල තියෙනවා ගවගාත කහලක්. ඒ ගවගාත කහලටෙරේව මිනිස්සු කැරල්ලක් ගැවලු. දරුවනේ ඒ කැරැල්ල ගහන්ඩ හේතුනා කියලා බොහෝ වෙලාවට කතාාවෙනවා. ඒකට සිංහල ජාතිය පුවත්පත ඒ ගවගාතක හලට එරෙව කවියෙන් සංනිිවේදනය කළ තියනවිටිින් විට. දෙමට ගොඩ සොහොන දිනකට සිය ගණනේ. බිමට පෙරලමින් අත්පා බැඳ තදිනේ. පවටබියක් නැති යමපල් ලන් ලෙසිනේ. සතහට දෙන වදය ඇස් ඇර බලනුවනේ. මේක අහපු මිනිස්සූ. සන්ඩ ැරුව කද පේ රට මේ බෞද්ධාගමක පදනමත් එක ගවගාතනයට එරෙහි අද ටත්ඒක තියෙනවා. එඒනිසා මිරිසු කැරල්ක් ගැහවා එනම් අපේ අහනවා ජාත්‍යනුරාගී කවිපද සඩිවේදන මාර්ගයක් ලෙස වල්ධනය වූයේ මූලිකවම පුතේ මුල්ලින්ම පත්තරල මේ වැඩේ පටන්ගත්තේ ඔය මං කියපු පවසානයට කියප පත්තරේ ම ගද සිංහල ජාතිය පුවත් පත තමයි ඒ කාරණාව පටන් ගත්තේ මංහිතනවා ඕගොල්ලෝ මේක තවටිකක්ය හාට කතා කරන්න පුළුවන් අපි දන්නවා එක් දස් අට සිය හැත්ත තුනේ ඊළඟට තවත් හොඳ එකක් ආවා මොකක්ද පානුදුරාවාදය උදම්බිටවාදය ඉටසසි හැත්තැ තුනනි පානුදුරාවාදය තිබිලත් මේ වෙනකොට අවුරුදු හරියට මේක සේ පනහක්ම්පූර්ණවය නවා විස්සයි විතතුුණ වෙනකොට නන. ති මේ වගේ කාරණ ඔගුලු චුට්ටක් දැනගෙන ඉන්නවේ හ හරි හොඳයි. අපි අමු ඊළඟ එකත. දැම්මං අවධානය ගන්නේ කොළොස්වෙනි පාඩමට ගිහිල්ලා. මේ දරු කල්පනා කරයි මොකක්දස රේ ක්‍රමේ දැන් එකකොල් උස්සනි පාඩමේ කොටසක් කතා කරවූ එහෙම තමයි ඊළඟ දවසේ බලන්න කො හොඳේ දැන් ඔන්න මං ඇවිලතින පලවෙනි පාඩමට පලවෙනි පාඩමට දැම් මාලතිත් කල්පනා කරයි ඇයිම පලවෙනි පාඩම දැන් තෝරගත්ත කියලා මාලති පලවෙනි පාඩම කියන්නේ දැන් අපි කතා කරන මේ විෂය ආරම්භවෙච්ච ඉතිහාසය ගැන කතා කරන පාඩම අපේ දරුවෝ පලවෙනි පාඩමිහින්ද ටිකක් මේක එච්චර ගණන්ගන්න නෑ ගනන්ගන්න ඇනෙවේ සමයට ගොඩාක් බරදාන්නේ නෑ අත්තරෙනවා ඔව ඉතිහාස කතාවන්න තියෙන්නේ මේක ටිකක් හොඳට දන්න ප්‍රධාන කරුණු හැටියට ඒහින්දා එගල ඒට චර බරදාන්නේ හැබැ ඊට සාපේක්ෂෝ නිර්මාණාත්මක සංනිවේදනය හෝ සංවර්ධන සනිිවේදනය හෝ මහජන සම්බඳධ පාඩමකට වැඩි බරක්දානෝ. නරක නෑ හැබැ අරකත් හරියට චුට්ටක් තේරුම් අරගෙන ඉන්දෝනි මේ දරුවන්ට හෙම කියන්නේ මේ කැතුලි තමයි පතිේ ස්‍යවේදන විශෂය ශ්‍රී ලංකාවේ ්‍යාපත වෙච්චි තිහාසය කතා කරන්නෙත්. අපි මේ ඉන්න විස්්සයි විසිත් තුුණේ. ඔබ විභාග ලියන්නේ විස්සයි විසි තුනේ. සං්‍යවේදන අධ්‍යානය ශාස්ත්‍රීය පාධි විශ්‍යයක් විදියටට ශ්‍රී ංකාවට හඳුන්වලදෙන් නෙක්්දස් නමසය හැත්තැත්තුනේ කැලනය විශ්වවිද්‍යාලයේ ජන ස්‍යනිවේදන අධ්‍යනාංචය ඇත්තැතුනෙ මෙ හාට විස්සයි විසිතුුණ ගැන්නේ හරියට ම අවුරුදු පණහක් හොඳේ හරියට මවුරුදු පනාාක්. හරියට මවුරුදු පනහමේ සැම්බර් නැතම් නොවම්බර් මාසය තුළ තමයි සමරන්න නියමිතව තිබනන්නේ සඳහා සැමරු ත්ව බුණා. සැමරු මුත්සව තිබුණ. මේ රූපවාහිනියම එකන්නේ ප්‍රවෘති අංශයෙන් සහ වැඩසටහන් ඉදිරිපත්කිරීමේ අංශයෙන් විද්‍යුත් මාධ්‍ය පිළිබඳ ඒ සමරු දේශන මාලාවට අපේ ජාතික රූපවාහිනීම. සමඟ තවත් අප සසාමාජිකාවක් තමයි දේශනයට එකතුනේ එකත් සතුට කාඩම්බරයට කාරණයයක් මම් එක කියන්නේ. කැලනය විශ්වවිද්‍යාල ආචාර බණ්ඩලයගින් සැමුදුන්ලත් සහ අනිකුත් විශ්වවිද්‍යාලෝල තාචාර මණ්ඩල එකතු කරගත් අය තමයි මේ විද්්‍යතුන් තමයි මේ ප්‍රශ්නපත්තර හදන්නේ. මේ ප්‍රශ්නපත්තර හදන්නේ. ම සාධාරණ අනුමානයක් ඔබට කියන්නේ. ඒහින් දම අවුරුදු පණහක් වගේ ස්වර්ණමය අවස්ථාවක් එන වෙලාවට මේ විශය ලංකාවට හඳුන්වාදීම පිළිබඳ යම් ආකාරයකට අපේ තියෙන පළවෙනි පාඩ මේ කොහේ හරි තැනකින් ප්‍රශ්නයක් අහන්න තියෙන ඉඩකඩ නම් වැඩි. ඉඩකඩ වැඩි. ඔගුලන් දැනන් ඩැති පහුගේ අවුරුදු තුනේ පළවෙනි පාඩම එMCීකිවු ප්‍රශ්න තුනක් නැතන් හතරක්තියෙන් අහ තිබුණ නැති තරක්. ර් ප්‍රශ්චයක් අහලම තිබුණ නෑ. එනිසාත් දීර්ග ප්‍රශ්්‍යයක් වුණත් එන්න බැරිකමක් නෑ. අපි හිතමකෝ කැල විශ්වවිද්‍යාලයේ ජනසන්න්නවේදන අධ්‍යයනශය ආරම්ප කරල හරියට වසර පණහක් සපිරෙනවා. ඒ නිමිත්තෙන් එම අධ්‍යනටයු අධ්‍යන අංශය ආරම්ප කිරීමේදී එවකට ශ්‍රී ලංකාවේ පැවතිී පසුබිම පිළිබඳ පුවත්පතකට වචන දෙසය පණහකට නොවාඩු රචනාවක් ලියන්න බොද කරන්න. ලියන්න වෙන වන හොඳ ලස්සන හෙඩිමක්දානො. ලස්සනට පසුබීම විස්තර කරනවා. අවසානයේදී කෞ්ද ලියපු ලේකිකාව කියලා අන්නවර්ත නනාමයයක් හරි යොදලා ලස්ස උත්තරයක් ගො නගන්ඩෝ ගොලන්ට පුළුවන් වන්නඩ ඕඩ. ඇනි සම පලවෙනි පාඩමින් ප්‍රශ්නටිකක් තොරගත්තා ඔන්න බලන්ට සද මට කතා කරන්න විනාඩි කිය ර විඩි පාක් බලමු සනිවදන අධ්‍යනයේ ප්‍රධාන අරමුණ උත්තරේ පැහැදිලි. මානව අදදැකීම්මල කේන්ද්‍රීය සාධකය ලෙස සනිිවේදනය ක්‍රියාත්ම කරන ආකාරය පිළිබඳ හැදෑරීම තමයි මේකේ මූලිකාරමුණ වනි සනිිවේදන අධ්‍යයනය සනිිවේදනය අරබුණ වෙනස් සෑ. සනිවේදනය කැනි ක්‍රියාකාරකමක්. සනිේදන අධ්‍යයනය අරබුණ මේක. රයි. එළඟට. නවවැනි ප්‍රශ්නය. ද ශක් ීම ප්‍ර සම හැ දශක මුල් ාගව වන විට ස නිිවේද අධ්‍යනය අන්තර්ගත්තව තිබනේ මේ නම්පොතේ මන්දැම්ම ගුරුුවත්පොතේ තාවම සවුම්ම පරීක්ෂාවට ලක් කරලා. අනික් ඒවා වගේ. බෝගොල්ලු මේකට බන්දන්න උත්තරේ. එක පාටම කචු කනාවගේ කෙ හිතලකට උත්තරයක් දෙනවා. මොකක්ද සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව, දේශපාලන විද්‍යාව ඔගොල දෙන උත්තරේ. ඔගොල දෙන උත්තරේ. නේද. හැබැයි දරුවනේ සමාජ විද්‍යාව මනෝවිද්‍යාව, දේශපාලන විද්‍යාව කියන මේ විද්‍යාවන් තුන අපේ කටට හුරු උත්තරය වුණට ප්‍රධාන උත්තරේ වනාට මේ අහන ප්‍රශ්නයටඒ උත්තරේ වෙනස් වඩ පුළුවන්. මේ අහන් ස්වාධීන විශෂ්‍යක් වීමට ප්‍රථම එක්දදා සම්සය හැටේ දශගේ වන මුල්බාග වන විට සං්‍යවේදන අධ්‍යයනය අන්තර්ගතව තිබුණේ කියලා. එතකොට නං අන්තර්ගතෝ තිබුණා සමාජ විද්‍යාවත්, දේශපාලන විද්‍යාවවෙත් ඒ වගේම මනෝවිද්‍යාවත් ඊට අමතරව ඉංග්‍රීසි භාෂාවත්. මොකද ස්රේකිව ඔහු ඉංග්‍රීසි භාෂාවත්. ඇමරිකාව ප්‍රමුඛ විද්වතුන් තමයි පර්ේෂණ කරල මේ විශය සංවර්ධනය කළේ. හැට වෙනකොට විශ්යට අවශ්‍ය සෑහෙන වචන සෑහෙන පර්ේෂණ සිදු කරලා ඒ ඔක්කොම ඉංග්‍රීසි භාෂාව තුළ තමයි අර්ථ දැකුුණ. ග්‍ර ඉංග්‍රීසියෙන්ම තවදුරටත් අර්ථ දැක්වෙනවා. අපි මේ විෂයට අදාළ පාරිභාෂිත වචන මාලා හැදන්න ගන්න. ඒවට අවශ්‍ය නිර්වචනයන්නේ භාෂාව ඇතුලිම සම්පාදනය කරනවා එම් ඉංග්‍රීසි භාාව ඇතුලි මේ විශෂ දැනුම ගොඩාක් තිබුණ. මට හිතනෙක්කුත් නෙවේ මේ කියන්න. මට හිතනෙක්කුත් නේ කියන්නේ මන්දාන දැගවු උත්තරේහෙෙන මගේ උත්තරේ ඔන්න මේකෑ දැවගොල උපට කලබල වෙලනිීම මඳන්න. ම මේක තහවරු කරනවා ගුරුවත් පොතේ පස්වැනිපිටුවේ පස්වැනි පිටුවේ දෙවන චේදය ඔගලන්ට හයිලයික් කරල පෙන්නල මේ පොතේ තියෙන එක. මේ බලට. එක්දාස් නමසේ මේ පස්වැනි පිටුවත්. එක් දාස් නමය හැටේ දශකය මුල් බාගේයේදී, සමාජ විද්‍යාව දේශපාලන විද්‍යාව මනෝවිද්‍යාවසා. ඉංග්‍රීසි භාෂාවදී විශේෂත්‍රතුල අන්තර්ගතව තිබූ සනිවේදන අධ්‍යයන. එනම් පිළිගන්න අනේද. මං ඕකත් දැම්මේ ඔගොලු කලවල වෙනෙහිද. නිසාපුතේ ඉංග්‍රීසි භාෂාව සහිතෝය විෂයන් තුළ තුන්න තිබුණොත් උත්තරේක පෙනවාෙද ඔච්චර දන්න ප්‍රශ්නය බොට වැරදු නහොදේ මන්දනව මේක අරද ගත්ත කියන් මං විශ්ස කළ මේ ඉතා කරන්න. මෙච්චර දන්න විශ්වසනීය ප්‍රශ්නිත් වරදින්න පුළුවන් සමාරවෙලාවට එනි සහෑම මොහොත්තකම කල්පනාකාරී වන්න ඕෝනේ බලන්න මේක උත්තරයහ අඟ ගොල පිළිගත්. පිට කාලේ අවසන්ද තව එක කරන්න පුළුව විශ්වවිද්‍යාල යන්ෙහි නවාද්‍යන අංශාරම්භ කිරීම, සනිවේදන පර්යේශෂ ආරම්භ කිරීම, ජනවාධ්‍ය පාසල් ආරම්භ කිරීම, සනිවේද අද්‍යන බැඳු නීහ ආයතනතරින් මහාචරි විල්බස් ්‍රාම්ග මුලික්ත්වය පිහිටුවාලු ආයතන දරුවනේ පිහිටවාලූ ආයතන ගත්තොත් එහෙම මේ තුනම මෙයා පිහිටවීමට කටයුතු කලා. ඒක තමයි සංනිවේදන අධ්‍යයන විශෂය පියා කියලත් එයායට කිවේ. උත්තරේ ABC ABC. අප ව එකක් කිවටමති මුලින්ම පටන්ගත විශ්වවිද්‍යාල එලි ොස් විශ්ව විද්‍යාලය නේද ඊඟට මොක කියන්නේ ඔවු තම නොරිස්සුම් සහගත හැගීම් ල පලාායාමක ශේෂිත ප්‍රශ් කොගල න්දන් ප්‍රශ් ම්බිලන. ම ොසුම් සහත හැඟගම් ලින් ප ලායාම සිත්වේදනාවන් කිව් සිත්වේදනාවන් අවතකර ගැනීම සඳහා, ආ අවට ලෝකය පිළිබඳ බියක් ඇතිකර ගැනීම සඳහා එස් ආවේගශීලී වීම සඳහා. තැම එක කියන්නේ ක්කද ප්‍රශ්ී විල්බ ස්්‍රාම් විසින් රූපවාහිනයේ මාධ්‍ය පිළිබඳ සිදු කරනල ලද පර්ේශණයේදී. මව්පියන් සම ගඩ දබර කරගන්නා දරුවන් රූපවාහිනිය නැරබීම තුළින් බලාපොරොත්තුවන බවට දක්වා ඇත්තේ. දරුවනේ? හිතනවා ඔබට මේ මම කියදදි ඔගොලන්ට ඇස් ඇරෙනවා අවබෝධය එනවා කියලා මොකක්ද ගොඩා කිලාට මේ රපවාහිනි පර්ේෂණයන් පිළිබඳ කියද අපි න්න විල්බස් ්‍රාමිස්ල්ලාම් කර තියෙනවා. හැබැයි පෙන්සෙල්වේනියානු විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්ඩායම කරපු පර්ේෂණය ගැන තමයි පොත තුළ විෂය තුළ වැඩියෙන් අවධාරණය කරන්නේ වැඩියෙන් අවධාරණය කරන්නේ. ඒ කරුණු තුනක් කියන පෙන්සෙල්වේනියන විශ්වවිද්‍යාල පර්ේෂණ්ඩායම දිරිපත් කරපු. මොනොවද වේදනාර්ත්මක දේ පිළිබඳ සංවේධීතාව දරුවන්තුලා අඩුවේ දරුවන්ට අවට ලෝකය පිළිබඳ බියක් ඇති කර ගැී අන්න අය සමග කටයුතු කිරීමේද තුන්වෙනි අන්න අය සමඟ කටයුතු කිරීම ඉන්තර ආවේග ශීලී වන්නටත් ආක්‍රමණ ශීලී වන්නටත් නේද අන්න ඒවිදිට මේ ප්‍රච්ඩ විදිට හැසිරෙන්න්න කටයුතු කරනවා අය කියලා. මේකන අපි අහල තියයට මේක තමයි අපි හොඳර දන්න එක දැන් විභාගේ කල්පනා කරනවා විභාගයට ප්‍රශ්න හදන මහංචාරිවරු කල්පනා කරනවා වැඩියෙන් මේක ගැන දරුූ අවධානයට යොමු කල තියෙනවා සමහලාට සියුම් තැනක් තියෙනවා ඒ ගන අවධානය නෑ එන්සයි අවධානයට නොගත් තැන්වලින් එතුමල්ලා ප්‍රශ්න හදන්න පුළුවන් කියලා මම හිතනවා අපි හිතනවා ඒ හින්දා ඒ තැන් බලපු හාම විල්බස් ්‍රාම්ි පර්ේශණය ගැනත් පොතේ කිය විල තියෙනවා. එක දෙක තුන ගාල දාලවෙන් කරලා නෑ. හැබැයි මේ කාරනා ටික තියෙනවා. මේ කාරණාවලින් මොන කාරණාවත් තියෙන්නේ. එතුම කියල තියෙන්නේ දෙමව්පියන් සමඟ අඩ දබර කරගන්නා දරුවන් රූපවාහිනය නැරමීම තුළින් බලාපොරොත්තු වෙන්නේ තම නොරිස්සුම් සහගත හැඟීම්මලින් පලායන්නටත් සිත්වේදනාවන් අවතක කර ගන්න ටත්. මයිල්ල රපවාහිනිය නරබන්නේ අපිත් එහෙමද බන්දා. දැන්න අපි බලන්න සිත් වේදනාව නමත කරගන්න නෙවේ විභාග වේදනාව දුරු කර ගණ්ඩනේද. ගුරුතලාහඔස්සේ උසස් පෙල විභාහගේ ජයග්‍රහණය කරගන්න චීතකොටර කාටන් ප්‍රචන්න ක්‍රියා සහිත ඒ ගැන්නේ ඒ කාටන් නැරමීමට ඒ කාලේ යොමුවීම පිළිබඳව කරන ද පර්ේෂණයක්. එනම් උත්තරේ Pිකූ දෙක විතරයි හරි මෙහෙම ප්‍රශ්නයක් මන්දන්න ඔොල්ලු? මීට කලින් මොහන දලා නෑ කියලා තව එකක් පුලුවන් වනේ කාලය අවස. නිෂ්පාධක තුමය කියා එතයි එක්ම න කතා කරන්න පුළුවන් වෙලා මෙම කියම් සන්නිවේදන වර්ධයේ දී හමෝන සුවිශේෂස්වා ගැනීම මතරින් චීනයට සම්බන්ධ නොවන්නේ. මොකද කියන්නේ. මුල්ම පොත බිහිකරගත්ත කවුද කියන්න පුතේ මුල්ම පොත බිහිකර ගත්ත කව්ද බහි කළේ කවුද කියන්න පුතනේ මොකද මුල්ම පොත විදියට සැලකෙන්නේ මාලතී. හමකක්ද චීනයේ වොංචි නැමති පුද්ගලයා තමන්ගේ මියගිය දෙමාපියන්ට පින් පිණිස සිදුකරන ලද කරවන ලද මහායාන බුදු සමයට අයත් වච්චන සූත්‍රයේ නැමති ග්‍රන්ථයල්ලු. එහෙනන් චී මුල්ම පොත බිහිීමට චීනය සම්බන්ධද නැදද සම්බන්ධයි. කළදාසිියස්වාගත්තේ ආ චීනය සායිලුම් ක්‍රිස්තුවර්ශයක සය පහේදී එකන එනවා අනේ සයිලුම් කොහෙද සේවය කළේ. අධරාජාගේ අන්තපපුර සේවගේ කැටියට බලටක හෝටි අධිරාජාගේ අන්තපපුර ඉදළලත් සහිලුම් වෙන වෙන දේවල් බලදකි හිලනෑ ල්ල කඩදාසයක් හවයාගෙන තියෙන ලෝකහිටම වැදගත් සවේතන මාවතකයා හොයල දිල තින කොචර වැදගත්නෙ යි් ඒලඟට මුදරණ ශිල්පය සයාගැනීම මුදරණ ශිල්පය දරුවේ මුදරණ ශිල්පය සවායාගත්ත එච්චීනය එකලු රහස් විදිහයට වතියා ගන්න බැලවා ටිකක් ලෙදුද හාහ එකක ලියට ගිය මුදණයන්ත්‍රයෝදාගෙන මුදරණ ආරම්භකිරීම ආ ඒක සිද්ධ කලේ ගුටෙන්බර්ග නේද ගුටෙන්බර්ගගේ දරණයන්ත්‍රිය ඒක චීනය නෙවේ. ඒක ජර්මණී තින්ත හොයා ගත්තෙත් චීනය එන අරක තමයි උත්තරේ. හතර තමයි මෙතනින් සම්බන්ධ නොවන එක හැන්. සන්නනිේදකයා සහග්‍රහයකයා අතර බාදා ඇතිවෙන්න වෙලාව විදිහටත් මේඒනා නද ඒන අපට සැකිලිමත් වෙන්න වෙනවා. අපි නිෂ්පාත්ක තුමිය සෑහන් උත්සාහයක් දරුවන් තිම මහත දක්වාව මේ සන්න වෙන්දනය ඉතා හොඳින් අප බලාගෙනන්නයට පැහදිලික් කරන්න. ඒවගේ මට සස්යක වෙලාව කිව්වන සමහර රුපාණ වැඩසරහන් බලනකොට සිත්වේදනා ඇති වෙනවා කියලා තාමත් එහෙම වෙනවා ඇතැම් නාලිකකාහවල බරපතල සිත්වේද ඇති. හ ද තිගව රාබේරාගෙන බලන්න තරන් අපි බුද්ධිමත් වේඩ ඕන. මම නම්බාධාවක් නොවී හිටියා මේ සොඳුරු සං්‍යවේදකයාගේ සනිවේදන ක්‍රියාවලි තාම හොඳින් අහගෙන මං විශවාස කරනවා ඔබත් එහෙමයි. මං හිතන්නේ ආයෙත් නම් මේ වගේ දේවල් තවත් පන්තියකට ගිහිල්ල තවත්ගුරුවරේගෙන් ඉගෙනගන්න ඉඩක් තිබුණේ නැහ. සහහන්න ප්‍රශ්නයක් ඉතුර කරත්නෑ ප්‍රශ්නතියෙන් ඕනෙ එක්ක තේරෙන්නේ නැත්තන්නේ. න තේරුුණා හොඳලිම තේරුණා ඒනිසා ප්‍රශ්නාවත් නැ. හොම ස්තුතියි මේ සන්නවිධනකාරය මෙ තරම් හොඳ්‍රරන්න පුළුවන් වුණේ න්‍යායාත්මක සහ ප්‍රයෝකික දැනුමෙන් පිරුණු මිනිසෙක් අපිත් එක්ක ඉන්න නිසා. එක අපිට භාග්‍යයක් බොහොම සූතියි සසේල සද දවසේදත්ත ප සදමල්ති අපත් එ එකක සම්බන්ධනාට හැයි අය තම්ම වෙන අආලා පරසාති පියනවා මෙ හති එක් අයිබෝන්ක්කයි. හරි එනම්ම හැමදනාටම ප්‍රාර්ථ කරනවා මේ දවසපියව දවනා දවසේතාහ සාරවත්. රවත් වැඩසටහනින් නොබේද සාරම් කල දවස සතුටින් කත කරන්න ඔබට හැකයාාවල ලැබෙන්න කියලා. අප ායත් හෙටමුණ ගහෙනවා. අයිෝන්?